සද්දා විමානයයි නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් එවුදුව ඔබ ඔය සුන්දරරූපයෙන් බැබලමෙන් ඉන්නේ හැම දිශාවක්ව බබලුවන ඕසති තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාවඇති පින්වත් එවු්දුව මිනිස් ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කලේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැපලින්න පින මොකක්ද. ඔබේ සිරුරින් විහිදෙන එලියෙන් හැමදිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන එත් දෙව්දුව ගොඩාක් සතුටුබුණා. මොනවගේ පින්කම්වලින්ද, මේ සැපලැබුණිකන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මංගැන කවුරුද්දන්නේ සද්දා කියලයි. මං රජගහනුවර හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අච්චල ශවද්ධාවක් තිබුණා මං සිිල්රැක්කා හැමතිස්තෙම දන් දෙන්නමයි කැමති වුන්නේ. රිජුසිත්්තැඇති ආරයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බල්ලවත් පැහැදීමක්. ඉතිං මං වස්ත්‍ර දෙකත් දන්දුන්නා ඒවාගේම ආහාරපාන සේනාසන තෙල්පහන් පූජා කරගත්තා. චාතුද්ධසි දවසට පුන් පොහොයදවසට අටවක පොහොයට පාධ්‍යාරිය පක්ෂයේ පොහයදවස් වලට මං අටසිල් සමාධන්වෙලා හොඳිනාරක්ෂා කලා. මං හොඳින් උපෝසതසිിල්රැකගත්තා හැමදාමසිල් පදවල සංවර වුණ ඉදුරන් සංවර කරගත්තා කාටත් දන් පැන්පෙදාදුන්නා මංඒ විදිටයි කෙදරජීවත්තුුණේ සතුන්මැරීමෙන් පැලකුණා බොරුකීමෙනුත් වැලකිලා වචනය සංවර කරගත්තා හොරකම් කළේ නැහැ ස්වාමයායික්මවා දුुරාචාරේ හැසිලුණේ නෑ මත් පැන්පානය කළෙත් නෑ සිිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාරි සත්‍යධර්මය තේරුම්ගන්න තරම් මාතුර තක්ෂකමක් තිබුණා ඒ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සදදහම් ඇැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ ඒපිනෙන් තමයි මෙ වැනි ලස්සනක් මට ලැබුණේ ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ එඉනිසාමයි මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි පැබලිඉන්න පින ඕකතමයි මගේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැමදිශාවම පබලනවා.